ගිය සතියේ රෙකෝඩ් එක බලන්න. අපි ගිය සතියේ කතා කරා පුතේ ලස්සන කතන්දරයක්. මොකද්ද? ගිය සතියේ කතා කරා අපේ ජීවිතේට අතිවැදගත් ගානක්. මොකද්ද? වීදියේ ප්‍රකාශන. ඒ වීදියේ ප්‍රකාශන අපේ ජීවිතේට භාවිතා කරන විදිය උදයන්ක සර් නියමෙටම කියලා දුන්නා. හරිනේ? ඉක්මන් කරන්න. පග්ගාල පුතේ ගිය සතියේ නෝට් එක බලා ගන්න. ගිය සතියේ නෝට් එක බලා ගන්න. ඉක්මන් කරන්න. හරි. හරි පුතේ අන බලාගෙන ඉන්න. ගිය සතිය අපි කතා කරා වීජ්‍ය ප්‍රකාශන නිර්මාණය කරන විදිය. ඒ වගේම වීජ්‍ය ප්‍රකාශන වලට ආදේශයක් කරන විදිය. ගිය සතිය කතා කළ ඉවර. හරිනේ? හරි. අද අපි පටන් ගන්න පාඩම බලන්න ඊළඟ පාඩම මොකක්ද තියෙන්නේ? බල ගැච්ඡුප තහරවල බලන්න. විදර්ශන හරවල බලන්න ඉක්මන් කරා. වීදිය ප්‍රකාශන වලින් පස්සේ මොකද්ද තියෙන මාතෘකාව බලමු. ඒකවත් දන්නවද කියලා පාලින්දයා. ස්කන්ධය. වෙරි ගුඩ්. ස්කන්ධය ලියන්න මාතෘකාව. ස්කන්ධය. ස්කන්ධය. ස්කන්ධ ඉංග්‍රීසියෙන් කියන්නේ මාස්. ස්කන්ධය ලියන්න පුතේ මාතෘකාව. අලුත් පාඩම ස්කන්ධය. ස්කන්ධය. ඊළඟට පුතේ අලුත් අලුත් මාතෘකාවක් පටන් ගන්නකොට අනිවාර්යෙන්ම අලුත් පිටුවකින් පටන් ගන්නවා. අනිවාර්යෙන්ම අලුත් පිටුවකින් පටන් ගන්නම ඕන. හරිනේ? හරි. ලියන්න පුතේ ප්‍රශ්නයක් ලියා ගන්න. ස්කන්ධය යනු කුමක්ද? ස්කන්ධය යනු කුමක්ද? ඕක අනිවාර්යෙන් විභාගෙට අහනු. ස්කන්ධය කියන්නේ මොකක්ද? ස්කන්ධය යනු කුමක්ද? ස්කන්ධය යනු කුමක්ද? මොකද පුතේ ස්කන්ධය කියන්නේ? ස්කන්ධය කියන්නේ මොකද්ද? ආගෙන ඉන්න. ස්කන්ධය කියන්නේ පුතේ කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. මොකද පුතේ ස්කන්ධය කියන්නේ? කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. ඕක විද්‍යාවිදි කියනවා කිසියම් ද්‍රව්‍යක වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය කියලා.
පුතාලට විද්‍යාවේදී ඔක උගන්වන්නේ කිසියම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය. හැබැයි පැටියෝ මතක තියාගන්න ගණිතයේදී ඔකට කියන්නේ කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. එහෙනම් ලියන්න පුතේ කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය නිසා අර්ථ දැක්ක ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය ලෙස අර්ථ දැක්වේ. ස්කන්ධය කිසියම් වස්තුවක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධය ලෙස හැඳින්වේ. लसन कथंद्रिया मंपोड़ी प्रश्न अक्का सुधुनो ना मंपोड़ी प्रश्न अक्का हागिनी उदय सर नियमित हागिनी बार सह इकंद देखा कट्टी अत उन्न बल देखा कीन कट्टी बरसा इकंदे की देखा 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 कीन कट्टी अत उन्न बल राइट ओके कट्टी अत उस बरसा इकंदे की देखा देखा विदर्शन वे मुनाकराने आगे नहीं मट क्या बार सह इकंदे क्या देखा देखा एक्का कट्टी अत उस गोड दिन अत उन पुते देखा क्यों कट्टी अत उस एक गोड दिन की मतक त्यागा महत्वर नोनावर मतक त्यागा बार सह इकंदे क्या देखा बार किया विने का स्कंदेकिया विनेकते अनिवार्यम लियल त्यागा उभयन विद्या गुरु वरिया अपे आनंद प्रभास सर हो निरांग सर इन अपे इलांग अपे राणिपंत गंगना सर इन आहल बलान पुते आहल बलान बरसा स्कंदेकिया देखा देखा देखल ए आसंट पहली कल दे ඔබේ විද්‍යා ගුරුවරයාට තමයි මේක බාර උදංග සර් කිව්වා කියලා මේ ප්‍රශ්නේ අහන්න අහන්න ස්කන්ධය සහ බර කියන්නේ දෙකක් මම කියනවා දෙකක් කියලා ඒක දෙකක් ඒක කවුරු පිළිගන්නවා ඒ දෙකක් වෙන්න හේතුව මොකද්ද එතකොට සර් පොඩි අවුලක් තියෙනවා සර් මොකද්ද සර් දැන් අපි කඩේකට ගිහිල්ලා सीनी गो किलोग्राम में का एक इसका देने से इवना टापे अम्मल क्या ने सीनी वाला बार किया लने से एक तमें आप इटे वैरेडुनो तैना दें सामाहरक पिला आवटे दें वो वाला पारे यानो कोटे नांगीला वड़ागी ना अम्मल पोली में यानो नांगीला माल्ला वड़ागी कोहे द बार किराने यानो ने नांगीला माल्ला के बार किराने यानो नी दें मंगहान प्रश्ने यहां ये किराने बारद इसकांदे यदे छोटी आवलक ती इन्होंने अन्य आवला विसंधान ने पुलवां ओबे विद्या गुरु वाले एक अनिवार्य गहला लाभन साथी माँगो या आवला लिहनो विद्या गुरु वाले कियल दोरना नेतात माँगे का ये आवला लिहनो प्रश्न या क्लियर तिया का नोडिंग विद्या गुरु तुम्हाँगे मैं प्रश्न यहाँ ने बारसा इसकांदे अतर वेनस मैनीम संधा भाविता करन एकक मैनीम संधा भाविता करन
ඒකක ස්කන්ධය මැනීම සඳහා භාවිතා කරන ඒකක මැනීම සඳහා භාවිතා කරන ඒකක හරි පෑන පැත්තකින් තියන්න මේවා දැනගෙන ඉන්න ඕන හොඳට අහගෙන ඉන්න ස්කන්ධය මැනීම සඳහා භාවිතා කරන ඒකක හොඳට අහගෙන ඉන්න ලස්සනට කියලා දෙනවා පුතේ පුතාලා පොඩ්ඩක් අරගෙන බලන්න ගෙදර තියෙනවනම් පැනඩෝල් පෙති පැනඩෝල් හරි මොකක් හරි බේත් පෙති වල තියෙන්නේ කිලෝග්‍රෑම්ද ග්‍රෑම්ද මොනවද තියෙන්නේ බේත් පෙති වල දැකපු කාණ්ඩයත් උස්සන්න බලන්න බේත් පෙති වල තියෙන්නේ මොනවද බේත් පෙති මනින්නේ මොකෙන්ද ඔව් පුතේ මොකද්ද මිලිග්‍රෑම් ඊළඟට පුතේ ඊට වඩා ටිකක් ලොකු දේවල් මනින්නේ ග්‍රෑම් ඊළඟට පුතේ ඊට වඩා ටිකක් ලොකු දේවල් මිනිස්සුන්ගේ බර මනින්නේ කිලෝග්‍රෑම් 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 ඊළඟට පුතේ නැවක වගේ බරම නැවක නැවක අලියෙක්ගේ වගේ බරමනින්නේ මෙට්‍රික් ටොන් මෙට්‍රික් ටොන් තේරුණාද ඔයාලගේ සිලබස් එකට සාමාන්‍ය පෙළ සිලබස් එකට ඔක්කොම තියෙන ස්කන්ධ ඒකක මෙච්චරයි ඔයාලට උගන්වන්න ඕන 11 වසරට යනකම්ම මෙච්චරයි තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ කියන බලන්න ස්කන්ධ කියන්නේ ස්කන්ධ ඒකක ටික මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් ආගෙන ඉන්නකෝ දැන් දරුවෙක් හිතන්න පුළුවන් මෙහෙම සර් ස්කන්ධය මනින්න එක එකකේ තිබුණ මැටිනේ නේ මුණසිංහ කොන්ද කෙලින් තියාගන්න මුණසිංහ හාන්සිලා ඉන්නේ ආගෙන ඉන්න මුණසිංහ ස්කන්ධය මනින්න එක ඒකකයක් තිබුණ මැතිනේ මොකට ඉසර් මේ හතරක් ඒ පුතේ තනින් තැනට ගැලපෙන ලෙස බේත්වල ස්කන්ධය මනින්නේ මිලිග්‍රෑම් වලින් ගොංකමට කිලෝග්‍රෑම් වලින් මනින්නේ නැහැ අර මැනීමේ පහසුව සඳහා නැවක බර මනින්නේ නැවක ස්කන්ධය මනින්නේ මෙට්‍රික් ටොන් වලින් අලියෙක්ගේ වගේ මිනිසෙක්ගේ නම් කිලෝග්‍රෑම් වලින් සීනි නම් ග්‍රෑම් ඒ කියන්නේ පුතේ තනින් තැනට විශාලත්වය අඩු වැඩි වෙනවත් එක්කම ගැලපෙන එක ඔයාලා තේරුම් ගන්න ඕන පැහැදිලිද දැන් විභාගෙට අහනවා මෙහෙම බේත් පෙත්තක ස්කන්ධය මැනීම සඳහා භාවිතා කරන්නේ මොකද්ද දැන් ගමන් ගහනවා මෙට්‍රික් ටොන් අනේ අම්මේ වැරදි නේව ආන්න බලන්න ඒ කියන්නේ තැනට ඕන විදියට ඇනේ ගහන්න ඕන ඕකට ඉස්සර කාලේ කියන්නේ තැනට ඕන විදියට ඇනේ ගහනවා කියන්නේ තේරුණාද එහෙනම් අපේ මුළු සිලබස් එකටම ස්කන්ධ මැනීම සඳහා භාවිතා කරන ඒකක හතරයි තියෙන්නේ කටරල කියමු මාත් එක්ක මිලිග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් ලියා ගන්න ඉක්මන් කරන්න
හරි පුතේ යටි ලියන්න මෙහෙම මේක කොටු කරාද සුදුනෝ සුදුනෝනා මේක කොටු කරන්න කොටු කළ යටි ලියන්න පැටිය මෙහෙම හය ශ්‍රේණියේදී ලියන්න හය ශ්‍රේණියේ විෂය නිර්දේශය අනුව हाई श्रेणी विषय निर्देश अणु हाई श्रेणी विषय निर्देश अणु विषय निर्देश अणु अपहट आद्यने किरीमट एत्ते अपहट आद्यने किरीमट एत्ते हाय श्रेणी विषय निर्देश अणु अपहट अध्ययन किरीमट एत्ते अपहट अध्ययन किरीमट एत्ते ग्राम सह किलोग्राम अतर संबंधतावे पमने अपहट अध्ययन किरीमट एत्ते ग्राम सह किलोग्राम अतर संबंधतावे पमने ग्राम सह किलोग्राम अतर संबंधतावे पमने ग्राम सह किलोग्राम अतर संबंधतावे पमने हरिपुते सुधुमणिका हायवसरे दारुवे हायवसरे सिलेबस से के विदर्शन तीयने ग्राम सह किलोग्राम मतर वितराई वैड तीयने हातवसरे दी ग्राम सह मिलीग्राम मतर अठवसरे दी किलोग्राम सह मेट्रिक टन मतर अन्य हमारे सिलेबस से के बेदला तीयने पुते निसंदो सिलेबस से के बेदला तीयने पुते ए विधियाँ हायवसरे दी गणगान नोन ग्राम सह किलोग्राम අතේදී ග්‍රෑම් සහ මිලිග්‍රෑම් අටේදී කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් ඒ නිසා අපි මෙට්‍රික් ටොන් සහ මිලිග්‍රෑම් ගැන මේ පාඩමේදී කතා කරන්නේ නැහැ එහෙනම් ලියන මාතෘකාව ස්කන්ධ මනින ඒකක අතර ඇති සම්බන්ධතාව ස්කන්ධ මනින ඒකක අතර ඇති संबंधता स्कंद मानी ना स्कंद मानी ना एक कात्तर रहती संबंधता स्कंद मानी ना एक कात्तर रहती संबंधता अरे नम मगे पटाओ පෑන පැත්තකින් තියන්න සුප්‍රියටම කියලා දෙනවා ස්කන්ධ මනින ඒකක අතර ඇති සම්බන්ධතා අපිට තියෙන්නේ ග්‍රෑම් සහ කිලෝග්‍රෑම් අතර සම්බන්ධය විතරයි එහෙනම් මතක තියාගන්න කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් කීයද ඕක පහ වසරේදී ඉගෙනගෙන තියෙනවා किलोग्राम में क्या किया ने ग्राम किया था आ दाहाई वेरी गुड किलोग्राम में क्या किया ने ग्राम दाहाई ने वो इन्हें मातकती आगा ने अपे मुलु सिलेबस से कम अपे दम में मुलु पाठम हम या पेन्नी में आमत මේක මතක නැත්නම් මේක දන්නේ නැත්නම් මේ පාඩම ඉගෙනගෙන වැඩක් නැහැ එහෙනම් මතක තියාගන්න අශාන් අපේ සිලබස් එකේ මතක තබා ගත යුතු ස්කන්ධ සම්බන්ධතාවය තමයි කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයද 1000යි ආ එහෙනම් ලියලා කොටු කරගන්න පුතේ ඉක්මන් කරන්න ලස්සනට ලියලා කොටු කරගන්න
හරි. ලියන්න මාතෘකාව. එහෙනම් පුතේ අපි අඳුනගත්තා අපිට තියෙන එකම සම්බන්ධතාවය කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි. මුළු පාඩමම යැපෙන්නේ මෙයා මත. හරි. ලියන්න මාතෘකාව. කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් බවට පත් කිරීම. කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් බවට පරිවර්තනය කිරීම. කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධයක් ග්‍රෑම් බවට පරිවර්තනය කිරීම. හරි. හොඳට බලාගෙන ඉන්න. දැන් උදයන්ග සර් කියලා දෙන්න හදන්නේ කිලෝග්‍රෑම් වලින් දෙන ස්කන්ධයක් කොහොමද ග්‍රෑම් බවට පත් කරන්නේ? සොද පෑන පැත්තකින් තියන්න. සුප්පිරියට කියලා දෙනවා. දැන් මම පොඩි චාට් එකක් මෙතන ලියනවා. ඒ චාට් එක ලියනකොට ඒක ඇතුලේ රහසක් තියෙනවා. අන්නේ රහස මගේ පුතාල පැනලා කියනවා. මෙතන ඉන්න ගොඩ දෙනෙක්ට ඒ රහස අහුවෙනවා. මම මුකුත් කියන්නේ නැහැ. හරිද? ටක් ගාලා හදන්න ඕන. හරිනේ? හරි. මෙන්න ඊළඟ ප්‍රශ්න. රයිට්. හොඳට බලාගෙන ඉන්න. ලස්සන්ට බලාගෙන ඉන්න. මාළු ගෙනල්ලා. මාළු මාළු මාළු. ඇහෙනවද නැහැ වලද? ඔව් අපේ පැත්තේ මාළු යන්නේ. බපල් එකක් දාලා යකඩ කටක් දාලා. මාළු මාළු. ආය පේනවනේ? හරි. ඒකෙන් ආවත් අපිට කරදරේ. අහගෙන ඉන්න. පුතේ බලාගෙන ඉන්න. ලස්සනට කියලා දෙනවා. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි නේද? එතකොට මට කියන්න පුතේ 1000 කරන්න මොකද්ද කරන්න ඕන? සුදනෝනා මාත් එක්ක කතා කරන්න. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි නේද? එහෙනම් 1000 කරන්න 1000ෙන් ගුණ කරන්න එපාය. එහෙනම් 1 වැඩි කරනවා 1000ෙන්. රහසක් දැක්කොත් මට කියන්න. කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ මොකද්ද කරන්න ඕන? දැන් 1 නම් 1000ෙන් වැඩි කරා. දෙකක් නම් 2 වැඩි කරනවා 1000යි. 2000යි ග්‍රෑම්. මොකක් හරි රහසක් දැක්කනම් අත උසන්න බලන්න. 3යි කිලෝග්‍රෑම්. එතකොට කරන්නේ 3 වැඩි කරනවා 1000යි. එතකොට 3000යි. 4යි කිලෝග්‍රෑම්. 4 වැඩි කරනෝ 1000යි. 4000යි කිලෝග්‍රෑම්. අත උස්සන්න මොකක් හරි රහසක් දැක්කනම්. ඔව් මොකද්ද රහස නිල් නේතු? මොකද්ද රහස පැටියෝ? රහස තමයි ලෝකේ තියෙන ඕනෑම කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ග්‍රෑම් කරන්න පුළුවන් 1000ෙන් ගුණ කළොත්. තේරුණාද? තෝසන්න එක තේරුණු කාණ්ඩේ. හරි. පුතේ මතක තියාගන්න ලෝකේ තියෙන ඕනම කිලෝග්‍රෑම් ගාණක් මගේ පුතාලට දුන්නොත් ඒක ග්‍රෑම් කරන්න කියලා මොකද කරන්න ඕන? 1000ෙන් ගුණ කරන්න ඕන. මොකද කරන්න ඕන? 1000ෙන් ගුණ කරන්න. තේරුණානේ? දැන් මේව gederedi කරලා බලන්න. ඔන්න මේ විදියට. තාටි අද අපේ මේ උදයන්ගස ස්කන්ධී ගෙන්නුව. ඉතින් මටමකෝ එහෙම කියන්නපා තාත්තේ. තාත්තා මට ඕනම කිලෝග්‍රෑම් ප්‍රමාණයක් කියන්න. මම පටස් කරලා ග්‍රෑම් කරන්න. අම්මෝ මූගිය බුඩ. එහෙම තමයි උදයන්ගසගේ ළමයි. අර විහිළු තාත්තලට නම් ඔහොම විහිළු කරනවා. ගොඩාක් සැරණා. ඒ තාත්තල හැබැයි දරුවන්ගේ ඕවට මුකුත් කියන්නේ නැහැ.
අද මේව කළා බලන්න. අම්මේ ඕනම කිලෝග්‍රෑම් ගානක් දෙන්න. මම පටල් ගාලා ග්‍රෑම් කරන්න. මොකද්ද කරන්න ඕන? අම්මලා දන්නේ නෑනේ ඕකේ රහස. මොකද්ද කරන්න ඕන චූටි මැනික? 1000න් කියන්න. 1000න් ගුණ කරනවා. විලි ලැජ්ජයි සන්තෝෂයි. මේක ලියලා කොටු කරගන්න පුතේ. අතිවැදගත් පැටියෝ. අතිවැදගත්. ඉක්මන් කරන්න. හරි යටි ලියන්න පුතේ මෙහෙම රතු පෑනෙන් ලියන්න සාමාන්‍යයෙන් උදයන්ග සර් රතු පෑනෙන් දෙන්නේ අතිවිශේෂ නෝට් අතිවිශේෂ සර් අපේ තාත්තගේන බෝතල් වර්ගයකත් අතිවිශේෂී කියලා ගහලා තියෙනවා ඒ මොකද දැන්නේ සර් ඒ කියන්නේ ඒක ගොඩක් වටිනවා කියලා පුතේ ඒ වොන්නේ නෑනේ ඔන්න වැඩේ කරන්න පුතේ රතු පෑනෙන් ලියා ගන්න මෙහෙම ලියා ගන්න ඉහත රටාවනුව පෙනියන්නේ ඉහත රටාවනුව පෙනියන්නේ ඉහත රටාවනුව පෙනියන්නේ ඕනෑම කිලෝග්‍රෑම් ගණනක් ඕනෑම කිලෝග්‍රෑම් ගණනක් किलोग्राम गणना ग्राम बावट पत्किरीमट ओनेम किलोग्राम गणना ग्राम बावट पत्किरीमट ग्राम बावट पत्किरीमट दाहें गुणकलयुतु बव ඉහත රටාවනුව පෙනියන්නේ ඕනෑම කිලෝග්‍රෑම් ගණනක් ග්‍රෑම් බවට පත් කිරීමට 1000න් ගුණ කළ යුතු බවයි 1000න් ගුණ කරන්න ඕන 1000න් ගුණ කළ යුතු බවයි හරි දැන් සුදු මහත්තයෝ ආයිමක් කියන්නම් අහගෙන ඉන්න ඉහත රටාවනුව පෙනියන්නේ ඕනෑම කිලෝග්‍රෑම් ප්‍රමාණයක් ග්‍රෑම් බවට පත් කිරීමට 1000න් ගුණ කළ යුතු බවයි හරි දැන් මගේ පුතාලට දෙන්නම් පොඩි ගාණක් කලබල නැතුව හදාන්න බලන්න ලියන්න ලියන්න පුතේ
පහත කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ පහත කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ පහත කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ ස්කන්ධ පහත කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ ග්‍රෑම් බවට පරිවර්තනය කිරීම පහත කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ ග්‍රෑම් බවට පරිවර්තනය කරන්න ග්‍රෑම් බවට පරිවර්තනය කරන්න රයිට් තකාල කරන්න පුතේ මෙන්න ගණන් ටිකක් දෙනවා ඉක්මන් කරන්න දහටයි කේජී විසි නමයයි කේජී තිස්හතයි කේජී හාරසිය පනස්තුනයි කිලෝග්‍රෑම් අනුවයි කිලෝග්‍රෑම් හැත්තෑවයි කිලෝග්‍රෑම් තක්ගාල පුතේ මට මේ ටික ග්‍රෑම් කරලා දෙන්න ඉක්මන් කරන්න ඉවර කාණ්ඩේ දෙවක ඉවරද අපේ හසරැල් හසරැල් ඉවරද හරි ඔන්න බලන්න පුතේ කරන්න තියෙන්නේ පුතේ මාරම ලේසිනේ 10න් ගුණ කරනකොට පුතාලා ශිෂ්‍යත්ව කාලේ ඉගෙනගෙන තියෙනවා අගට මොකද වෙන්නේ අගට බිංදු තුනක් එකතු වෙනවා ය විලි ලැජ්ජයි එහෙනම් පුතේ 18 10න් ගුණ කරා 18ට බිංදු තුනක් එකතු වෙනවා
හරි දාගන්න පුතේ 18000යි ග්‍රෑම් හරි දාගන්න මැනික दह आठ दहाई ग्रह इलांगट विसीना में इतकोट पुते विसीना में अट बिंदु देखा विसीना में दहाई ग्रह तीस सात अट बिंदु तो ना तीस सात दहाई अरे दागन हारसीय पनास्तुन अट बिंदु तो ना हार लक्ष पनास्तुन दहाई अनुवट बिंदु तुना अनुदा हाई ग्रे हत्ते वट बिंदु तुना हत्ते दा हाई ग्रे आन बल अवंकम में उक्को महारी नंग अतो उसा सुपीरी पुता मारू नियमा इनेसे दु आरी दे आरी अपे हासर ले आरी दे राइट विदर्शन हारी ने හරි පුතේ ඊළඟ එක ලියන්න පුතේ මාත්‍රකාවක් මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු අමුතු එකක් මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු හරි මෙමගින් ඇසිය හැකි විශේෂිත ගැටලු ඔන්න බලන්නකෝ ධෝනි බලන්න මෙයාගේ විශේෂත්වය මොකක්ද කියලා හොඳට බලාගෙන ඉන්න එක ගානක් කියලා දෙනවා හොඳට අහන් ඉන්න එකම එක ගානයි කියලා දෙන්න ඕන අහගෙන පුතේ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 53 අපිට කියනවා කිලෝග්‍රෑම් එක මම පොඩ්ඩක් යටින් ලියන්න බලා ගන්න किलोग्राम पहाई ग्राम पनास्तुन अपिट किये नवा मनवाइं करनद ग्राम बावट पत करान ग्राम बावट पत करान अपिट किनो किलोग्राम पहाई ग्राम पनास्तुन ग्राम बावट पत करान अरे करने में माई හොඳට බලාගෙන සුදුනවනා බලාගෙන ඉස්සෙල්ලම පුතේ කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 53 ලියා ගන්න සුදුනවනා බලාගෙන කිලෝග්‍රෑම් 5යි කියන්නේ ග්‍රෑම් කීයද දැන් ඉගෙන ගත්තනේ කිලෝග්‍රෑම් 5යි කියන්නේ ග්‍රෑම් 5000යි නේව ග්‍රෑම් 5000 अन्य पंदाहट मेतन तीयन पनस्तुन मुकाद्द करान्न वन एकतु करान्न वितराई तीयने एकतु करानं इवराई पंदाहट पनस्तुनाक एकतु करान्न एतकोड उत्तरे पंदास पनस्तुनाई ग्रे उत्तरे पंदास पनस्तुनाई ग्रे मेक नियमेटम तेरुनु काट्टी आतोसा सुपिरियटम करान्न तीयने मेच्चराई पुद्दे मेतन तीयन में किलोग्राम टिक तीयने एक ग्राम करा किलोग्राम पह ग्राम कराम पंदा हाई नेव पंदा हट पनस्तुना के कतु कराम पंदास पनस्तुन तेरुनाद लिया गन बला पलविनी गान लसंट लिया गन प्रश्न लिया ला इक्पां करा
හරි. යටි ලියන රතු පෑනේ මෙහෙම ලියන්න. මෙහිදී අප කළ යුත්තේ මෙහිදී අප කළ යුත්තේ රතු පෑනේ ලියන්න පුතේ යටින් පළවෙනි ගාන නිසා අපි විවරණය කරමු. මෙහිදී අප කළ යුත්තේ පළමුවෙන්ම මෙහිදී අප කළ යුත්තේ පළමුවෙන්ම කිලෝග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් බවට පත් කර ගැනීම කිලෝග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් බවට පත් කර ගැනීම किलोग्राम प्रमाण ग्राम बावट पत्कर गेनीम इन पसु एन पिलितुर अनेक ग्राम प्रमाण एकतु करन्न इन पसु एन पिलितुर अनेक ग्राम प्रमाण एकतु करन्न एन पिलितुर अनेक ग्राम प्रमाण एक तो करा अनेक ग्राम प्रमाण एक तो करा दम गण से दी लिया मेहम प्रश्न लियागा पहात किलोग्राम हा ग्राम बलिंदी स्कंद पहात पहात किलोग्राम हा ग्राम बलिंदी अति स्कंद किलोग्राम हा ग्राम बलिंदी अति स्कंद ग्राम बावट पत्करान किलोग्राम हा ग्राम बलिंदी अति स्कंद ग्राम बावट पत्करान ग्राम बावट पात करा अरे दंपुते गणन सेट का देनो पट पट गाला हदान अटाई किलोग्राम तुनाई ग्राम नमयाई किलोग्राम असू पहाई ग्राम एकोलाहाई किलोग्राम आरसीय विसी अटाई ग्राम दोलाहाई किलोग्राम अनुपहाई ग्राम दहाटाई किलोग्राम हताई ग्राम अवसाने के तमाम सुपेरी विस्साई किलोग्राम देखाई ग्राम एक मंकरण मट मेटिक टटक गाला ग्राम सहा ग्राम बलिंदे तगाल ग्राम करा इक्वांग करने में दे
इवर कांडे अतोसान बाला राइट गान्ने रत्तुपैन आते टे सुधमात्यो गान्ने रत्तुपैन आते टे ओक्कम हरगियोत अनिवार्यंग ओयालट पुते बुद्धिपाले एक सी विषय पाठ वड़ा वैडी रावणा की जान वाला संबंध या तीनों राइट में नगाना कलबरन तो हाथ दो किलोग्राम अटाई कियन अटदा हाई निव अटदा हाथ तूना केकतो नाम अटदास तूनाई ग्राम हरिनंग हरिदागन अतोसन वाला न हरिकांडे नीलने तो आ वेरी गुड हेसंदी हरिद बुद्धे राइट ओके मैं नीलांगे मेतन नमय नेव एक नमदाहाय नमदाहाय असूपह नमदास असूपहाय ग्रे नमदास असूपहाय ग्रे ईलांगट मेतन एकोलाहाय एकोलाहाय क्याने एकोलस्ताहाय मेतन हारसिय विसियाटाय एकोलस्तास हारसिय विसियाटाय ग्रे हरिदागान अम्बो मगे उक्कम हरी से एंगे हिरी वेटले अनुस हिरी गड्डू पिपी ने राइट में नी लांगे दलाहाई ने दलस्ता हाई अनुपहाई दलस्तास अनुपहाई ग्रे दलस्तास अनुपहाई ग्रे इलांगट दहाटाई दहाटाई क्याने दहाट दाहाई ने दहाट दाहाई हाताई दहाट दास हाताई ग्रे आ आरे ने दहाट दास हाताई इलांगे का मेतन विसिदाहाई ने विसिदाहट देखा विसिदास देख विसिदास देख हाय महारिनांग अनिवार्य मोहे बुद्धि पाले एकसिय विषय पाठ वड़ा बैठी एक यंन वाले टे गनम पुलवा काऊरु की हुआ ओपटे गनम पुलवा मोड़ एक निवे सुपीर दाक्षी राइट लिया न मात्र काव ग्राम वलिन दियति स्कंदया किलोग्राम बावट पात किरीम अर क्या नहीं पैत ग्राम वलिन दियति स्कंद किलोग्राम बावट पात किरीम ग्राम वलिन दियति स्कंद किलोग्राम बावट पात किरीम किलोग्राम बावट पात किरीम ग्राम वलिन दियति स्कंद किलोग्राम बावट पात किरीम हर सियलु देना पैम पैत्तकिन तियार अर कलिंग वगे उदयंग से पड़ी रटावक लियनो अन्य रटाव लियनो कोट एक ऐतुले तियन रहस ओबट दनुना ना ओब आतो उसान नोन हरे ने हर एना मात्रकाव ग्राम वलिन दियति स्कंद किलोग्राम बावट किरीम सुधनो ना पैन पैत्तकिन तियार होंद रहागिनी आ एक पारा किल देने होंद रहागिनी पुते ग्राम दाहाय कियान्नी ग्राम दाहक कियान्नी किलोग्राम इकाई नेव ओनम केनेक दान्नवा ग्राम दाहक कियान्नी किलोग्राम इकाई ए कियान्नी पैटियो दाह एक करन्न ना दाहें बेदन्ने पैय एनाम पुते दाह बेदनवा दाहे दाह दाहें बेदुअम एकाई नेव अन्न बालन रहासाक तेरे नमनं कियान इलंगटा देदा हाय
රහසක් දැක්කොත් කියන්න. 2000 බෙදනවා 1000. එතකොට 2 කිලෝග්‍රෑම්. රහසක් දැක්කොත් කියන්න. 3000. 3000 බෙදනවා 1000. 3 කිලෝග්‍රෑම්. 4000. 4000 බෙදනවා 1000. 4 කිලෝග්‍රෑම්. මොකක් හරි රහසක් දැක්කන ලියන්න එපා. දිමාගි ඇලියනෝ. ඇනිසම් මහා සභා රැසීමේ ලේකම් වගේ. බලන්න ළමයින්ගේ ගොංකම. කවදාවත් උගන්නන වෙලාවට ලියන්න එපා. අත උස්සන රහසක් දැක්කන. අත උස්සන බලන්න. මොකද රහස පැටියෝ කියන්න බලන්න. ඔව්. ලෝකේ තියෙන ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් කරන්න පුළුවන් 1000න් බෙදුවොත්. ලෝකේ තියෙන ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් කරන්න පුළුවන් 1000න් බෙදුවොත්. අත උස්සන්න එක තේරුණ කට්ටිය. රයිට් කරන්න බලන්න. ලියා ගන්න.
හරි. යටිල යන මෙහෙම. ලියල මේක කොටු කරාද පුතේ? යටිල යන මෙහෙම. ඉහත රතු පෑනෙන් අති විශේෂ නෝට් එකක්. ඉහත රටාවනුව පෙනියන්නේ. ඉහත රටාවනුව පෙනියන්නේ. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක්. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක්. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක්. කිලෝග්‍රෑම් බවට පත් කිරීමට. කිලෝග්‍රෑම් බවට පත් කිරීමට. කිලෝග්‍රෑම් බවට පත් කිරීමට. පත් කිරීමට. දාහෙන් බෙදිය යුතු බවයි. ඕනෑම ග්‍රෑම් ප්‍රමාණයක්. කිලෝග්‍රෑම් බවට පත් කිරීමට. දාහෙන් බෙදිය යුතු බවයි. දාහෙන් බෙදිය යුතු බවයි. දාහෙන් බෙදිය යුතු බවයි. හරි පුතේ. දැන් අපි ගණන් ටිකක් හදමු. පුතාලට පේනවද මෙතන කෙටි ක්‍රමය මොකද්ද? අග බිංදු තුන විතුන් විතුන් අග බිංදු තුන මොකද්ද කරන්නේ? අයින් වෙනවා. බලන්න මෙතන අග බිංදු තුන අයින් වුණා, එක වුණා. මෙතන අයින් වුණා, දෙක වුණා. අග බිංදු තුන අයින් කරන්න තියෙන්නේ. රයි, ඉක්මන් කරන්න. දාහෙන් බෙදෙනකොට ඒක තමයි වෙන්නේ. ලියන්න ප්‍රශ්නයක් ලියන්න. පහත ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් බවට පත් කරන්න. පහත ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් බවට පත් කරන්න. ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් බවට පත් කරන්න. කිලෝග්‍රෑම් බවට පත් කරන්න. හොඳට බලාගෙන ඉන්න. පහත ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් බවට පත් කරන්න තියෙන. හොඳට බලාගෙන ඉන්න. ටක් ගන්න. පටල් ගල කරන්න පුතේ. මම අංක එක 9000යි ග්‍රෑම්. අංක දෙක 13000යි ග්‍රෑම්. අංක තුන 24000යි ග්‍රෑම්. 36000යි ග්‍රෑම්. 20000යි ග්‍රෑම්. 90000යි ග්‍රෑම්. ඉක්මන් කරන්න. මේ ටික ටක් ගාලා කිලෝග්‍රෑම් කරන්න. පටල් ගාල කිලෝග්‍රෑම් කරා. ඉක්මන් කරා.
इवर कांड संज्ञा देने वाला हरी सर के दान वाला ओके सर के दान हरी हरी लेसी पुते करना तीन मेचर है हर बला पुते बलागिनी हरिम लेसी बलागिनी अग बिंदु तो नाइंगो दाहिम बेदुअम नमे किलोग्राम रातु पैन अरगिन हरिदागन पुते रातु पैन अरगिन हरिदागन चूटी मेतन अग बिंदु तो नाइंगु नाम दहातु नाई किलोग्राम मेतन विसी हतराई किलोग्राम मेतन तिस्साई किलोग्राम मेतन विस्साई किलोग्राम मेतन अनुवाई किलोग्राम ओक्को महारी ना ओबट दें ग्राम किलोग्राम करी में है क्या वैल्यू लती है हरी अड़पाड़वत्ती है नंग हदागान में लिया गया न पुते एना में नवसान मात्र काव पाठ में सुपीरियम मात्र काव लिया गया न मेमगीन ऐसी है कि विशेषित गैटलू है मेमगीन आहान न पुलवाम विशेष गैटलू आती है ना मेमगीन ऐसी है कि विशेषित गैटलू मेमगी नसी है कि विशेषित गैटलो मेमगी नसी है कि विशेषित गैटलो मेमगी नसी है कि विशेषित गैटलो अन्न बाला नसी तो अंदर आगे नहीं एक पारा ही किया देने එකමක පාරයි කියලා දෙන්නේ පෑන පැත්තකින් තියන්න පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියා ගන්න එක පාරයි කියලා දෙන්න පුතේ අන බලා ගන්න අපිට කියනවා මෙන්න මේ ග්‍රෑම් ප්‍රමාණය 2053 අපිට කියනවා කිලෝග්‍රෑම් හා ग्राम बावट पात करान किलोग्राम हा ग्राम बावट पात करान ओहमाई विभाग के टकियान लियान ने पाह गिनी विभाग के टकियान ने ग्राम देदास पनस्तुन किलोग्राम हा ग्राम बावट पात करान और न बलाने लेसी मक्रमी देदास पनस्तुन लियला कराने पुते इन वितन या निपा बड़ा गिनी कराने ती इन अगला कंग तूने राउं करान अगला कंग तूने राउं करान इतकोटा पुते मैं एलिए ती इन किलोग्राम प्रमाणे राउमेंग एलिए इन्ने किलोग्राम प्रमाण राउम ऐतुले इन्ने ग्राम प्रमाणे इस रात बिंदु देम्मत थमकने अवश्य ने आई मक्कीनो हागे नीन करण तीन्ने अगे इलाकन तुन राउं करा सर ऐ अगे इलाकन तुनक राउं करे ऐ पुते किलोग्राम में काकिया ने ग्राम दाहाई ने දාහට බිंदु තුනයිනේ ඒ කියන්නේ ස්ථාන තුනක වෙනසක් සිදු කරන්න පුළුවන්
बिंदु तुनाक निसा इस्तान तुनक वेनसा करांट पुलो एनिसा तमाय इस्तान तुनाक राउं करां ए राउं में पीटे इन्ने किलोग्राम अतुले इन्ने ग्राम अतोसान में का तेरुनु कांडे अवांके में तेरुना ना राइट लिया गाने बुद्धि लास्सन राउं कलर लास्सन लिया गान पुतालट लियन गमन अहंगीन लवण साती पांती अतुल अनिवार्य में लिया पद अंकवासो एनिसा मे साती सीट अद रि क्लास के ना शनसुराधा सह मेधवास्ते केम उदय अटे सीट हवस पहादा ट्यूटिक गलती बेलिया पांती दिघटम श्याम सत्यक उदय अटे हवस पहादा अलती अनिवार्य पुटे ट्यूटे गाय लियापति अंक अरंगण गीलाबन साथी पंथी अट अतुलने कोन विनो अरे हरिपुते इवर आई नहीं द मैंने गनान सेट टेका बालमु पांती की दिन एक मेक गोड़ दाग नहीं द किया ला मेक बोलवान ना इंगे हाट तवा तहान दे आकने हरि लिया न मात्र का आवा ओकल ये लिवर कांडे लिया न मात्र का आवा प्रश्न लिया गान मात्र का आवा क्वागे प्रश्न लिया ना पाहत ग्राम वलिंदी स्कंद पहत ग्राम वलिंदी स्कंद पहत ग्राम वलिंदी स्कंद किलोग्राम हा ग्राम बावट पत्करान किलोग्राम हा ग्राम बावट पात करान किलोग्राम हा ग्राम बावट पात करान हरे दम गणन सेट कर दिन हाथ ने वितुन दगड़ पुतालगे पेपर क्लास साम सुमा पारधि बृहस्पति प्रयत्न आगे आगे मेन लंगा गणन सेट दिन पुति पट पट पटकाल मगे पुताल हद मेतन वेन्नी उद्यांग सी मे पैदे हरियटम इगन गो इकंद पाठ मे सील अभ्यास हदन पुलवा किलोग्राम हा ग्राम बाट पात करा
ටග්ගාලා ඔය 6 කිලෝග්‍රෑම් හා ග්‍රෑම් බවට පත් කරන්න. ඉක්මන් කරන්න. කරපු කාණ්ඩය තුසන්න බල ඉවර කාණ්ඩ බලන්න කොච්චර හොඳ ළමයිද කියලා සුපිරියා කරන්න තියෙන මෙච්චරයි අන බලන්න පුතේ අග තුන් දෙනා රවුම් කරන්ට් එතකොට පුතේ එළියේ ඉන්න කිලෝග්‍රෑම් 7යි කිලෝග්‍රෑම් ඇතුලේ ඉන්න 53යි නියමයි හරි මෙතන අග ඉලක්කම් තුන රවුම් කරා එතකොට එළියේ ඉන්නේ 3 කිලෝග්‍රෑම් ඇතුලේ ඉන්නේ 89යි ග්‍රෑම් හරි දාග විතොන් අවධානෙන් ඉන්න පුතේ අග ඉලක්කම් තුන රවුම් කරා 4 කිලෝග්‍රෑම් 800යි ග්‍රෑම් අග ඉලක්කම් තුන රවුම් කරා එළියේ ඉන්නවා 7 කිලෝග්‍රෑම් 8 ග්‍රෑම් ඇතුලේ ඉන්නේ ග්‍රෑම් මට සර් ඔතනට ඉස්සරහට බිංදු දැම්මොත් වැරදීද අපෝ නෑ බිංදු දාන්න එහෙම අවශ්‍ය නෑ දැම්මයි කියලා වැරදිත් නෑ අග ඉලක්කම් තුන රවුම් කරා 2 කිලෝග්‍රෑම් 585යි ඔබට සති දෙකක් අවස්ථාව දුන්නනේ සර්ට තිය සිද්ධාන්ත පන්තියට ඇතුල් වෙන්න
ලබන සතියේ සිට ලියාපදිංචි අංකය බලන පුතේ. එනිසා ලියාපදිංචි අංකය ලබා ගන්න. දරුවෙක් ප්‍රශ්නයක් අහා තිබුණා ඒකයි ආගෙන. පුතේ කරන්න තියෙන්නේ මෙහෙමයි. හරි ලේසි. අග තුන රවුම් කරා. එළියේ තියෙන්නේ කිලෝග්‍රෑම්, ඇතුලේ තියෙන්නේ ග්‍රෑම්. මාරම ලේසි පුතේ. සාමාන්‍යයෙන් උද්‍යංශයේ දරුවෙක්ට ආයේ ගණන් පේපරේ කියන්නේ පොඩි දෙයක්. ඒ මොකද ඒ තරම් ලේසි ක්‍රම කියලා තියෙන්නේ. හරි. අවංකේ මත උසන්න 6 හරින්න. 6ම හරිනම් පැටි ඔබ සැබෑ දක්ෂයේ. ඔබ සැබෑම දක්ෂයේ. හරි. ලියන්න අවසාන මාතෘකාව අද දවසේ. සුපිරිම මාතෘකාව. ලියන්න. ස්කන්ධ එකතු කිරීම. ලියන්න මාතෘකාව. ස්කන්ධ එකතු කරන්න යන්නේ. ස්කන්ධ එකතු කිරීම. ස්කන්ධ එකතු කිරීම. හරි. සුදුනෝනා පෑන පැත්තකින් තියන්න. සර් නියමටම කියලා දෙනවා. කොහොමද ස්කන්ධ දෙකක් එකතු කරගන්නේ කියලා. අපේ ජීවිතේට හරි වැදගත් පුතේ. මෙන්න මෙයාගේ ස්කන්ධයයි මෙයාගේ ස්කන්ධය එකතු කරගන්න පුළුවන් නම් ඔබ සැබෑ දක්ෂයෙක්. බලාගෙන ඉන්න. සුදුනෝනා බලාගෙන ඉන්න. කොන්ද කෙලින් තියාගන්න. එකපාරයි කියලා දෙන්නේ. හොඳට බලාගෙන. අපිට පළවෙනි ප්‍රශ්නේ යමු වෙනවා පුතේ. බලාගෙන ඉන්න. පළවෙනි ප්‍රශ්නේ මම යටින් ලියන්න. පළවෙනි ප්‍රශ්නේ යමු වෙනවා. කිලෝග්‍රෑම් 5යි. ග්‍රෑම් 83යි. ඕකට එකතු කරන්න ඕන. කිලෝග්‍රෑම් 8යි. ග්‍රෑම් 873යි. පුතේ රහසක් තියෙනවා මේක ඇතුලේ රහසක් තියෙනවා ඔන්න බලන්න රහස කිලෝග්‍රෑම් ලියනවා ග්‍රෑම් ලියනවා බලාගෙන ඉන්න කිලෝග්‍රෑම් 5යි දැන් මෙන්න මේ ග්‍රෑම් 83 මෙතෙන්ට ගේනවා ගේනකොට එන්න බෑ කියලා බෑංගිරි ගග හඬනවා හොඳටම අඬනවා මෙන්න මේ 83 මෙතෙන්ට එන්න බෑ කියලා අඬනවා අර ඔයාලා අඬන්නේ සමහරක් වෙලාවට ඕ ඊට පස්සේ අහනවා ඇයි ඔය අඬන්නේ ඊට පස්සේ කියනවා සර් මට ලැජ්ජයි ආ ඇයි ලැජ්ජ ඇයි සර් සර් දන්නවනේ මේ බලන්නකො මේ පැත්ත ග්‍රෑම් හැමතිස්සෙම ඉලක්කම් 3කින් තියෙන්නේ පෑය ග්‍රෑම් හැමතිස්සෙම ඉලක්කම් 3කින් තියෙන්නේ පෑය හැබැයි සර් මට තියෙන්නේ ඉලක්කම් 2යි මට ලැජ්ජයි ඊට පස්සේ මං කියනවා ඔයා ලැජ්ජ නොවන්න ලැජ්ජ මකන හැටි මං පෙන්වන්න මොකද කරන්නේ ඉස්සරහට බින්දුවක් දාලා 83 ලියනවා පුතා ආන්න බලන්න එතකොට පුතේ මෙන්න මේ දාපු බින්දුවට කියන්නේ අපි දාපු බින්දු පුතාලගේ ඉස්කෝලේ ගුරුවරුන්ට ගිහිල්ලා ඕක කියන්න එපා ඉස්කෝලේ ගුරුවරු ඕක දන්නේ නැහැ මේක උද්‍යංග සර්ගේ නිර්මාණයක් මේක උද්‍යංග සර්ගේ නිර්මාණයක් මේකට කියන්නේ අපි දාපු බින්දු කියන්න පුතේ අපි දාපු බින්දු ඒකට පුතේ කරන්නේ ඔයාලත් අනිවාර්යෙන් වෙන පාටකින් දාගන්න ඇයි ඒක අපි දැම්මනේ ඇයි ඒක දැම්මේ මෙයාගේ ලැජ්ජාව නැති කරන්න ඊළඟට ළමෙක් අහන්න පුළුවන් සර් අනිවාර්යෙන් මේ බින්දුව දාන්න ඕනද අනිවාර්යයි අනිවාර්යයි අනිවාර්යෙන්ම බින්දුව දාන්න ඕන දැන් පුතේ එකතු කරමු කිලෝග්‍රෑම් 8යි අතන 873 දැන් එකතු කරමු පුතේ එකතු කරමු හා 3යි 3යි 6යි 8යි 7යි 15න් 5යි එකක් ඉතුරුයි 9යි 13යි උත්තරේ කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 956යි
අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ ඒ සුපිරියට තේරුණු කාණ්ඩේ අත උස්සන්න බලන්න ආ වෙරි ගුඩ් ලියා ගන්න බලන්න හරි ලියල ඉවර කාණ්ඩය අත උස්සන්න බලන්න जटिल मेहम पुते अपिदापु बिंदु यान संकल्पे अटते तत्पैने लिवत वाटिनो पुते एतरंग वाटिनो अपिदापु बिंदु यान संकल्पे अटते अपिदापु बिंदु यान संकल्पे अटते अप करनु लबान्ने අපිදාප බින්දු යන සංකල්පයේ යටතේ අප කරනු ලබන්නේ ග්‍රෑම් ස්ථානෙහි ඉලක්කම් තුනක් සාදා ගැනීමයි ග්‍රෑම් ස්ථානෙහි ඉලක්කම් තුනක් සාදා ගැනීමයි ඉලක්කම් තුනක් සාදා ගැනීමයි ඒ සඳහා ඉදිරියට බින්දු යෙදීමක් කරනු ලැබේ ඉදිරියට හොඳ පසුපසට නෙවෙයි ඉදිරියට බින්දු යෙදීමක් කරනු ලැබේ ඉදිරියට බින්දු යොදනු ලැබේ. හරිනේ පුතේ? හරි. සර් විභාගයට ලියනකොටත් වෙන පාටකින් දැමිය යුතුද? දැම්මත් කමන්නේ නැහැ, නොදැම්මත් කමන්නේ නැහැ. කිසිම කෙනෙක් බනින්නේ නැහැ, ගහන්නේ නැහැ, ලකුණු කපන්නේ නැහැ. සර් ඒක අනිවාර්යෙන් දාන්න ඕනද? අනිවාර්යයි. අනිවාර්යෙන් දාන්න ඕන. රයිට්. ලියන්න පුතේ ගානක්. පහත දී ඇති ස්කන්ධ එකතු කරන්න. දැන් මං ගණන් සෙට් එකක් දෙනවා. පුතාලා ටග් ගාලා පල්ලෙහාට ලියලා
පටල් ගාලා එකතු කරලා දෙන්න බලමු වේගයෙන් එකතු කරන්නේ කවුද කියලා බලමු වේගයෙන්ම කරන්නේ කවුද කියලා right මෙන්න ඉක්මන් කරන්න කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 78ට එකතු කරන්න කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 998ක් ඉක්මන් කරන්න දෙවෙනි එක කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 978ට එකතු කරනවා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 85ක් හරි ඊළඟට තුන්වෙනි එක කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 78යි එකතු කරනවා කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 978ක් ඉක්මන් කරන්න පුතේ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 7යි එකතු කරනවා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 995ක් ටග්ගාලෝ ගණන් හතර හදන්න ඉක්මන් කරන්න පුතේ හිමින් හදන්න කලබලයක් නැහැ අපි දාපු බින්දු කියන කන්සෙප්ට් එක ඔළුවේ තියා ගන්න ඕන
හරිවර කාණ්ඩ කොබල විතුන් ඉවරද ඉවරද පැටියෝ ආ නියමයි හරි ලේසි පුතේ හරිම ලේසි ආයි බය වෙන්න එපා හැබැයි මතක තියාගන්න පැටියෝ අර අපි දාපු බින්දු කියන කන්සෙප්ට් එක නැත්තම් ඉවරටම ඉවරයි හදන්න බෑ ගණන් කවදාවත් ළමයා වරදිනෝ අපි දාපු බින්දු කියන කන්සෙප්ට් එක ඔළුවේ තියෙන්න ඕන අපි දාපු බින්දු කියන කන්සෙප්ට් එක ඔන්න බලන්න සර් හදන හැටි බලාගෙන ඉන්න චූටි කිලෝග්‍රෑම් ග්‍රෑම් ලියා ගන්න මෙතන කිලෝග්‍රෑම් 3යි 78 සුදුමැණික 78 ලියනවද අපි නෑ අපි ලියන්නේ 0.78 නැත්තම් ලැජ්ජයිනේ ඉලක්කම් 3ක් තිබුණ නැති වුණොත් පට්ට ලැජ්ජයි ඒ නිසා පුතේ 78 ලියන්නේ නෑ 0.78 ලියන්න ඕන 11යි 998 ආන්න දැන් එකතු කරමු එකතු කරමු 8යි 8යි 16න් 6 1ක් ඉතුරු 17න් 7යි 1ක් ඉතුරු 10න් 0.1 මේ පැත්තට 1ක් එන්න 4යි 5යි උත්තරේ කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 76යි අත උස්සන්න මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයේ ඉන් පස්සේ තියෙන්නේ ඔබට සාමාන්‍ය එකතු කිරීම අර බිඳුව දාගන්න එක තමයි පුතා මැච් එක බිඳුව දාගත්තා නම් ගොඩේ ගොඩ ඊළඟ එක ඊළඟ එක පුතේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් ග්‍රෑම් 5යි 978 මෙතන 8යි 85 8යි පුතේ 85 දාන්න බෑ බිඳුවයි 85 දාන්න ඕන නැත්තම් වරදිනෝ එතකොට 8යි 5යි 13 3යි 1ක් ඉතුරුයි 16න් 6 1ක් ඉතුරුයි 10න් 0 1ක් ඉතුරුයි 8යි 5යි 13 3යි 14 උත්තරේ කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 63යි මේක හරිනම් හරි දාගන්න පුතේ රතු පෑනෙන් හරි දාගන්න විතුන් අක්කද ළඟ ඉන්නේ අම්මා බලන්න කියන්න පුතේ හරිද කියලා ඉක්මවාන් කරන්න ඊළඟට කිලෝග්‍රෑම් 8යි 78 ලියන්නේ නැහැ 0.78 බලන්න අම්මේ තාත්තේ 0.78 ලියරද කියලා ඊළඟට කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 978යි දැන් එකතු කරන්න 8යි 8යි 16න් 1ක් ඉතුරුයි 14යි 15න් 1ක් ඉතුරුයි 10න් 0.1ක් ඉතුරුයි 10යි 18 උත්තරේ කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 56 ආපු කට්ටිය අත උස්සන්න සුපිරි සුපිරි මගේ පැටව් කාට්පත් දෙවෙන් දෙවෙනි වෙන්නේ නැහැ ඒ තරමට සර් ලස්සනට හදලා තියෙනවා ඊළඟ එක කිලෝග්‍රෑම් 8යි කරානේ කිලෝග්‍රෑම් 10යි කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 40 යන්නේ කොහමද සුදු සුදු නෝනා ග්‍රෑම් 40 යන්නේ 0.0.7 බලන්න බින්දු දෙකක් දාන්න ඕන තනියම කන්න 8යි 995 දැන් එකතු කරමු 12න් 2 1ක් ඉතුරුයි 10න් 0.1ක් ඉතුරුයි 0.1 මේ පැත්තට එකක් යනවා එතකොට 9යි උත්තරේ කිලෝග්‍රෑම් 19යි ග්‍රෑම් 2යි අත උසන්න ඒක ආපු දරු සුපිරි පැටියෝ සුපිරි හරි එහෙනම් ගෙදර වැඩ ලියා ගන්න උදයන්ග සර්ගේ අලුත් ටියුට් එක ගන්න පුතේ අදයි 60යි ඇතුළත ගන්නව නම් වඩා හොඳයි මොකද ටියුට් ඔක්කොම ගිය මාසෙත් ඉවරුණා ඉවරුණාට පස්සේ අලුතෙන් print කරන්න අමාරුයි පුතේ අලුත් print එක ගන්න අන්න ගොඩක් ළමයි අරගෙනනේ හරි සවින්දි thank you හරි දැන් පුතේ ඒ ටියුට් එකේ තියෙන සුපිරි අභ්‍යාස ටික ලියා ගන්න උදයන්ග සර්ගේ ටියුට් එකේ ස්කන්ධ එකතු කිරීම දක්වා පස්වෙනි ප්‍රශ්නේ දක්වා කරගෙන එන්න ඒ වගේම පුතාලගේ අච්චු පොතේ ස්කන්ධ එකතු කිරීම දක්වා සුපිරි අභ්‍යාසයක් තියෙනවා ඒ කියන්නේ
තුන්වෙනි අභ්‍යාසය දක්වා කරන්න. ඒ ටික කළා පුළුවන් නම් අද රාත්‍රී 12ට පෙර එවන්න. මම බලන් ඉන්නෝ ඔයා ලෙවනකම්. හරිනේ. ඒ අභ්‍යාස ටික කළා අදම කළ ලෙවනවා නම් ඒ කට්ටිය තමයි ඒ කට්ටියන්ට තමයි මම ගරු කරන්න පුතේ. අදදී අදම කරන මිනිස්සුන්ට විතරයි ලෝකේ හරියන්නේ. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. සුපුරුදු වේලාවට පේපර් ක්ලාස් එක දානවා. ඔයාලගේ අලුත් පේපර් ක්ලාස් එක අද රැට දානවා. අලුත් පේපරේ දානවා. අලුත් පේපරේ අද රැට දානවා. ඒක කළා. බ්‍රාස්වෙන්ද වෙනකොට ලෑස්තිලා ඉන්න. එහෙනම් ආදරෙයි මමත් ආදරෙයි පුතේ. දරුවෙක් දාලා තියෙනවා සර්ගේ පන්තිය නම් මාරයි. සර්ට පට්ට ආදරේ මාත් එහෙමයි පුතේ. එහෙනම් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. ජයෙන් ජයම වේවා. ආයිබෝන් පුතේ. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. Thank you.